ආයුබෝවන් ලංකන් ඉන් මෙල්බර්න් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ ඔක්තෝබර් මාසේ ඉන්විටේෂන් රවුන්ඩ් එකේ ප්‍රතිඵල. ඉතින් ඉන්විටේෂන් රවුන්ඩ් කියන්නේ ඔස්ට්‍රේලියාවේ ස්ථිරපදිංචිභාවය ලබා දීම සඳහා හැම මාසෙම මාස්පතා පවත්වන ආරාධනා ලබා දීමේ වටයට. ඉතින් මේකෙදි කරන්නේ තෝරාගත් අයදුම්කරුවන් සීමිත ප්‍රමාණයකට එයාලා ඔස්ට්‍රේලියාවේ PR එක සඳහා ආරාධනා, ඒ කියන්නේ ඉන්විටේෂන්ස් ලබා දෙනවා. ඉන්විටේෂන් එකක් ලැබුණා කියන්නේ ඔස්ට්‍රේලියාවේ PR එක ලැබුණා හා සමානයි. ඉතින් එක එක වීසා කාණ්ඩ යටතේ මෙයාලා ආරාධනා කරනවා. ඒ කොච්චර ආරාධනා ලබා දුන්නද, ඒ වගේම ඒ ආරාධනා ලැබුණු අයදුම්කරුවන්ට තිබුණු ලකුණු ප්‍රමාණ කොහොමද කියන වගේ විස්තර එයාලා මේ වෙබ්සයිට් එකෙන් මාස්පතා පබ්ලිෂ් කරනවා. ඉතින් ඔක්තෝබර් මාසේ ප්‍රතිඵල තමයි දැන් නිකුත් වෙලා තියෙන්නේ. මම දැන් ඔයාලට ඒ සම්බන්ධව විස්තර ඉදිරිපත් කරන්නම්. ඉතින් මේ හැම විස්තරයක්ම මම වෙන්දා වගේම ගන්න රජයෙන් පවත්වගෙන යන නිල වෙබ් අඩවියෙන්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන කරන්ට් රවුන්ඩ් කියලා ඔක්තෝබර් 21 තමයි යාලගේ රවුන්ඩ් එක පවත්වලා තියෙන්නේ. අපි දැන් ඉන්නේ නොවැම්බර් 5 වෙනිදා. මම මේ වීඩියෝ එක හදන්නේ ඉතින් මේ රිසල්ට්ස් නිකුත් වුණු සැනින් තමයි මම මේක ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන විශේෂම දේ තමයි 189 කියන ඉස්සර ගොඩාක් ප්‍රසිද්ධ වීසා කාණ්ඩයක් මේක PR එක ලබා ගැනීම සඳහා. නමුත් මේ මාසෙදී ආයුධම්කරුවන් 30 දෙනෙකුට පමණයි දීලා තියෙන්නේ. ඉතින් මේක මම මේ ඔස්ට්‍රේලියාවේ හිටපු අවුරුදු ගානටම දැකපු බොහොම අඩුම ඉලක්කම. ඒ මොකද බොහොම සීමිත ප්‍රමාණයකට තමයි එයාලා මෙතනදී ලබා දීලා තියෙන්නේ. ඒ වගේම 491 කියන ෆැමිලි ස්පොන්සර් කියන වීසා එක යටතේ එයාලා 80 දෙනෙකුට අයදුම්කරුවන් 80 දෙනෙකුට PR එක සඳහා ආරාධනා ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති සම්පූර්ණයෙන් 110 දෙනෙකුට වගේ තමයි මෙන්න මේ ප්‍රධාන වීසා කාණ්ඩ යටතේ ආරාධනා ලබා දීලා තියෙන්නේ. හැබැයි මෙතනදී තව දෙයක් කියන්න ඕනේ. ඔයාලට මතක ඇති මං මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා නම් දන්නවා හැම මාසෙකම මම මේ රිසල්ට්ස් ඔයගලන්ට ඉදිරිපත් කරනවා. පහුගිය මාසවල ගොඩාක් කට් ඔෆ් පොයින්ට්ස් ගොඩාක් ඉහළ ගිහිලා තිබ්බා. අපි සමහර අවස්ථාවල කට් ඔෆ් පොයින්ට් එක 90-95 වගේ ඉහළට ගිය අවස්ථා දැක්කා. හැබැයි ගිය මාසේ සැප්තැම්බර් මාසෙයි මේ මාසෙයි මෙයාලා මේ කට් ඔෆ් පොයින්ට් එක අඩු කරලා තියෙනවා. ඉතින් කට් ඔෆ් පොයින්ට් එක 65ට අඩු කරලා තියෙනවා. මේක තමයි අවම මට්ටම. ඉතින් 65ට වඩා තිබුණු අයදුම්කරුවන්ට එතකොට මේ සඳහා සුදුසුකම් ලැබෙනවා. හැබැයි අපිට මෙතනින් පෙනීගෙන යන්නේ ඒගොල්ලෝ ලකුණු විතරක් නෙමෙයි බලලා තියෙන්නේ, ඒගොල්ලෝ මොකද්ද ජොබ් කැටගරි එක කියන එකත් බලලා තියෙනවා. එයාලට කැමති එයාලා තෝරගත්තු ජොබ් කැටගරිස් වලට විතරයි ඒගොල්ලෝ මේ ඉන්විටේෂන් ලබා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති සෑහෙන කාලයකට පස්සේ ගිය මාසේ මේ මාසේ 189 කියන වීසා කාණ්ඩය යටතේ අවම කට් ඔෆ් පොයින්ට් එක 65 දක්වා අඩු කරලා තියෙනවා. ඒ වගේම ෆැමිලි ස්පොන්සර් කියන එකත් 65 දක්වා අඩු කරලා තියෙනවා. තව දෙයක් කියන්න ඕනේ මේ ෆැමිලි ස්පොන්සර් එකේදී. එතකොට ඒ ස්පොන්සර් එක හරහා ඔයාලට ලකුණු ප්‍රමාණයක් ලැබෙන හින්දා ඇත්තටම මෙතන ලකුණු 55ක් 60ක් වගේ තියෙන අයටත් මේ සඳහා chance ලැබිලා තියෙනවා. මොකද මෙතන ඒ ස්පොන්සර්ෂිප් එකෙන් ලැබෙන ලකුණුත් ඇතුළත් තමයි මේ 65 ගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු ප්‍රධාන ජොබ් කැටගරි සඳහා කොහොමද ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති ප්‍රධාන ජොබ් කැටගරි එකකටවත් මේ වටේදී PR invitation ලැබිලා නැහැ. accounting, auditors, electronic engineering, other engineering, mechanical, එතකොට IT මේ ගොඩාක් job category වලට මෙන්න මේ ප්‍රධාන වීසා. ඒ කියන්නේ මතක තියාගන්න මේ state sponsorship නෙමෙයි 189 සහ 491 family කියන ප්‍රධාන වීසා කිසිම එකක් මෙන්න මේ ප්‍රධාන job category වලට ලැබිලා නැහැ. එතකොට අපිට නිගමනය කරන්න වෙනවා අර 189 සහ 491කින් අර දීලා තිබුණු 110 මෙන්න මේ ජොබ් කැටගරි වලින් පිට වෙනත් ජොබ් කැටගරි සඳහා තමයි දීලා තියෙන්නේ කියලා. ඉතින් අපිට ලැබුණු ආරංචි මාර්ග 90 ගොඩක් දෙනෙක් කිව්වේ මේක නර්සින් සහ ඩොක්ටර්ස්ලා වගේ කොරෝනා වෛරස් එක සඳහා උදව් වෙන අයදුම්කරුවන් සඳහා තමයි ප්‍රමුඛතාවය ලබා දීලා තිබුණේ කියලා.
ඉතින් මේ වෙබ්සයිට් එකේ ඔයාලට ඒගොල්ලෝ සමරි එකක් පෙන්නනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ජූලි මාසේ 600කට දුන්නා, අගෝස්තු පොඩ්ඩක් අඩු වුණා, සැප්තැම්බර් මාසේ 500 දෙනෙකුට දුන්නා. නමුත් ඔයාලට පේනවා ඇති ඔක්තෝබර් මාසේ ගොඩාක් අඩු කරලා 110කට මේක අඩු කරලා තියෙනවා කියලා. නමුත් ඉතින් දැන් ඔස්ට්‍රේලියාවේ ගොඩක් ප්‍රාන්තවල කොරෝනා වෛරස් එක සෑහෙන අඩු වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් ඒජන්ට්ස්ලා, මයිග්‍රේෂන් ඒජන්ට්ස්ලා හැම ඒගොල්ලන්ගේ වෙබ්සයිට් වල දාලා තිබුණේ ඒගොල්ලෝ අනුමාන කරනවා කියලා ජනවරි වලින් පස්සේ මේක ටිකක් පිකප් වෙලා වැඩිපුර ඉන්විටේෂන් ප්‍රමාණයක් යාලා දෙන්න ගනී කියලා. ඉතින් ඊළඟට මේ වෙබ්සයිට් එකේම පල්ලෙහා යාලා තව වෙනත් වීසා කාණ්ඩ යටතේ ලබා දුණු ඉන්විටේෂන් පිළිබඳවත් විස්තර ලබා දෙනවා. ඒක මතක තියාගන්න මාසයක් පස්සෙන් යන්නේ. ඉතින් එතකොට සැප්තැම්බර් මාසේ දත්ත තමයි යාලා මෙතන ඉදිරිපත් කරන්නේ. ඉතින් එක එක ස්ටේට් එකෙන් ස්ටේට් එකට තවත් එක එක PR ලබා ගැනීමේ වීසා කාණ්ඩ තියෙනවා. 190 කියන වීසා කාණ්ඩය, එතකොට 491 කියන රීජනල් වර්ක් කියන වීසා කාණ්ඩය, ඔන වගේ වීසා කාණ්ඩ කීපයක්ම තියෙනවා. ඉතින් ට පේනවා ඇති එක එක ප්‍රාන්ත වලින් නම් යම් කිසි සැලකිය යුතු ප්‍රමාණයක් සැප්තැම්බර් මාසේ වීසා ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති වැඩිපුරම වීසා ස්ටේට් එක යටතේ ලබා දීලා තියෙන නිව් සවුත් වේල්ස්, ඒ කියන්නේ සිඩ්නි තියෙන ප්‍රාන්තය, ඒ වගේම ටැස්මේනියාවෙත් ගොඩක් දීලා තියෙනවා. වික්ටෝරියාවලත් ස්ටේට් ස්පොන්සර්ෂිප් සෑහෙන ප්‍රමාණයක් දීලා තියෙනවා. ඉතින් වික්ටෝරියාවලත් පබ්ලිෂ් කරලා තිබුණා ඒගොල්ලෝ ප්‍රමුඛතාවය දුන්නේ මෙඩිකල් ෆීල්ඩ් එකේ ඉන්න අයට කියලා. ඉතින් සැප්තැම්බර් මාසේ ඔයාලට පේනවා ඇති 1260 දෙනෙකුට එක එක ස්ටේට්ස් හරහා PR වීසා ලබා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේකෙන් අපිට නිගමනය කරන්න පුළුවන් වෙන්නේ ඔයාලා ඉස්සරහට ස්ටඩි කරන්න එන්න ඉන්නවා නම් විශේෂයෙන්ම ප්‍රධාන නගර මෙල්බන්, සිඩ්නි වගේ නැතුව පුළුවන් තරම් ස්ටේට් එකකින් ස්පොන්සර්ෂිප් එකක් ගන්න පාත්වේ එකක් ටාගට් කරලා ආවොත් ඔයාලට PR ගන්න එක ලේසි වෙනවා කියන එක. ඒ මොකද 189 වගේ පොදු වීසා කාණ්ඩ යටතේ ඉස්සරහට ගොඩක් අමාරු වෙනවා PR දාන්න. ඉතින් හොඳම දේ තමයි හොඳ ස්ටේට් එකක් තෝරගෙන ස්පොන්සර්ෂිප්ස් ලබා දෙන ස්ටේට් එකක රීජනල් යුනිවර්සිටි එකක ස්ටඩි කරන්න ආවොත් ඔයගලන්ට PR පාත්වයක ලේසියෙන්ම හදාගන්න පුළුවන් කියන එක. ඉතින් මං හිතනවා මේ විස්තර ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. හැම මාසෙම මේ රිසල්ට්ස් ඉදිරිපත් වුණු ගමන් මං ඔයාලට මේක ඉදිරිපත් කරනවා. ඉතින් තවමත් ඔයගොලු මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරලා join වෙන්න. මම සතිපත ඔස්ට්‍රේලියාවේ වීසා ගැන, ඒ වගේම මගේ ලයිෆ් ස්ටයිල් එක, ට්‍රැවල් බ්ලොග්ස්, ඒ වගේ හැම දෙයක් ගැනම මම වීඩියෝස් ඉදිරිපත් කරනවා. ඉතින් අද දවසේ එකතු වුණාට ඔයාලට බොහොම ස්තුතියි. අනිවාර්යයෙන්ම ඔයගලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.